අයිබන් ඔබ සජීවිවෙක් වන්නේ සටන දේශපාලන සංවාදය සමගින්. හොඳ අපි අද තීරණය කළා සටන දේශපාලන සංවාදයෙන් රටේ මේ වන විට සමාජය තුළ රට තුළ පසුගිය සති කිහිපය පුරාවටම ඉතාමත් කාර්ය බහුල මාතෘකාවක් බවට පත් වෙලා තිබෙන මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුදය සම්බන්ධයෙන් විවාදයට ලක් කරන්න ඒ සඳහා අපි අදත් ආරාධනා කරා විද්වතුන් සිවුදිනෙට්ට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව රජයේ පාර්ශවයෙන් මෙන්ම විපක්ෂව පක්ෂව බොහෝ අදහස් මත පළවනවා. අපි සූදානම් මේ අදහස් මතවාද සියල්ල අද සටන වේදිකාවේ කතාබහට ලක් කරන්න මේ පිළිබඳව පුළුල් සංවාදයක් සටන සංවාදය තුළින් ගොඩනගන්න. ප්‍රථමයෙන්ම රජයේ වෛද්‍ය නිලධාරී සංගමය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහත්මයා අද සටන සම්බන්ධ වන ආයිබන් ඔබතුමාට ආයිබන්. අපි සූදානම් සටනේ පළමු වටේ ආරම්භ කරන්න. පළමු වටේදී ආරම්භයෙන් සිව් දිනාටම මාතෘකාවට වැඩසටහන ප්‍රවේශයක් ලබා ගැනීම වෙනුවෙන් අදහස් දක්වන්න පුළුවන්. එයි පළමු අවස්ථාව වෛද්‍ය චමිල් විජේසිංහ මහත්මයා ඔබතුමාට. ඔව් මම මුලින් මම හිතන්නේ අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට සිරස ආචාර්ය ස්තුතිවන්ත වෙනවා මේ සෞඛ්‍ය පද්ධතිය ගැන ගැඹුරු කතාබහක් සමාජය තුළ තියෙන වෙලාවේ මේ සාකච්ඡාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. දැන් අපි දන්නවා රටකට නිරෝගී ප්‍රජාවක් කියන්නේ තියෙන හොඳම සම්පතක්. එතකොට ශ්‍රී ලංකාව ගත්තම මේ රටට නිරෝගී ප්‍රජාවක් බිහි කරන්න පවත්වාගෙන යන්න මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව තමයි ඒ අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්නේ. ඉතිහාසය පුරාම මේ ලෝකයේ අනිත් දියුණු රටවල් හා සමපාත වන මට්ටමටම මේ රටේ කීර්තිනාමය ඉහළට ඔසවා තබන මට්ටමටම මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව වැඩ කටයුතු සිද්ධ වුණා. විශේෂයෙන් මේ රටේ බරපතල අර්බුද තියෙනකොට ආර්ථික සමාජ දේශපාලන අර්බුද තියෙද්දී සෞඛ්‍ය සේවකින් පවා ඒ අර්බුදවල කොටස්කරුව වින්දිතය බවට පත්වෙද්දි අඩුපාඩු අභියෝග රාශියක් මැද්දෙත් මේ රටේ සෞඛ්‍ය සේවකින්ගේ සෞඛ්‍ය කාර්මණ්ඩලයේ අප්‍රතිහිත කැපවීම ධෛර්ය අපරිමිත කැපවීමත් එක්ක මේ රටේ සෞඛ්‍ය පද්ධතිය මේ තරමට ගෙනල්ලා මේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිති ආරක්ෂා කරලා දෙන්න අපිට හැකියාව ලැබුණා. මේ සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන්න ප්‍රධාන කාරණා තුනක් ඉෂ්ට වෙන්න ඕනේ. එකක් රෝහලට ජනතාව එන්න ඕනේ, රෝගීන් එන්න ඕනේ. ඒ එන රෝගීන්ට ප්‍රතිකාර කරන්න සෞඛ්‍ය කාර්මණ්ඩලයේ ඉන්න ඕනේ. රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය ඖෂධ ටික, උපකරණ ටික, ඒ පරීක්ෂණ ටික කරන්න අවශ්‍ය පහසුකම් තියෙන්න ඕනේ. මේ ඔබ අපි මුණ ගැහෙන මොහොත වෙනකොට මේ කාරණා තුනම බිඳ වැටෙමින් පවතින මොහොතක මේ තියෙන්නේ. එක පැත්තකින් ඖෂධ අර්බුදය ගැන අපි අමුතෙන් කතා කරන්න ඕනේ, අපි දන්නවා තියෙන තත්ත්වය මොකද්ද කියලා. අනිත් පැත්තෙන් සෞඛ්‍ය පද්ධතියේ මානව සම්පත වේගෙන් අහිමි වෙමින් යනවා මේ රටේ සෞඛ්‍ය පද්ධතියද. අනිත් පැත්තෙන් ජනතාව අතර අවිශ්වාසය ගොඩනැගීම හරහා ජනතාව මේ රටේ රාජ්‍ය සෞඛ්‍ය සේවාවෙන් නිදහස් සෞඛ්‍ය සේවාවෙන් විතැන් වීමේ අවධානමක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ හරහා ඉතිහාසයේ නොවු විරු මට්ටමට මේ රටේ සෞඛ්‍ය පද්ධතිය නිදහස් සෞඛ්‍ය සේවා අර්බුදයකට ගමන් කරමින් තියෙන්නේ. ඒ හරහා බොහෝ කතිකාවන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ හරහා සමහරු බොරදියේ මාළු බාන් හදනවා, කතා කරන තව සමහරුන්ගේ හඬ යටපත් කරන්න හදනවා. හැබැයි සෞඛ්‍ය සේවකයන් විදිහට අද දවසේ අපි මෙතනට ඇවිල්ලා තියෙන්නේ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවා රැක ගැනීමේ අරමුණින් ඇත්ත මේ රටේ ජනතාවට කියන්න. මේ විනිසුති අපි සූදානම් මාධ්‍යවේදීන්ගේ වටේ ආරම්භ කරන්න. මම හිතන්නේ සුමිත් ලැස්සෙලා ඉන්නේ. ඔව්. මගේ ප්‍රශ්නේ යොමු කරනවා ඉස්සල්ලාම අපේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අපේ වෛද්‍ය චමිල් ඔබතුමාට. දැන් මේ අපි කතා කරනවා රටේ ඔක්කොම කතා කරනවා මේ බාල ඖෂධ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනල්ලා ඉන්දියාවෙන් ගෙනල්ලා අපේ රෝගීන්ට ලබා දීලා තියෙනවා. එතකොට පේරාදෙණිය ශික්ෂණ රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුළු මේ රෝහල් කීපයක ලෙඩු රෝගීන් කීප දෙනෙක් මිය ගියා. ප්‍රතිජීවක ඖෂධ ලබා දීලා පේරාදෙණිය රෝහලේ තරුණියක් මිය ගියා. ඉතින් ජනතාව අතර විශ්වාසයක් නැහැ මේ බාල ඖෂධ අපි ගන්නෙ කොහොමද, වෛද්‍යවරුන් අතරත් විශ්වාසයක් නැහැ ලෙඩ්ඩුන්ට මේවා කොහොමද දෙන්න, මොකද වෙන්නේ කියලා. ඇත්තට මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ බාල ඖෂධ මේ කතාව මොකද, ඇත්තට මොකද මේක, ඇත්තද? මම හිතන්නේ මේ මොහොතේ රටේ මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ සුමිත් මේක. මේ රටට එන ඖෂධවල, මේ රටේ සෞඛ්‍ය පද්ධතිය තුළ තියෙන ඖෂධවල ප්‍රමිතිය ගැන බරපතල සැක සංකා අවිශ්වාසයක් මේ රටේ ජනතාව තුළ මතුවෙලා තියෙනවා. දැන් ඖෂධ හිඟේ දිගින් දිගට වැදෙනකොට අපි මේ මෙතනට පව ඇවිල්ලා කියපු දෙයක් තමයි ඊළඟට එන්නේ බ්ලැක් මාකට් එකක්. දැන් අපි දැක්කනේ පෙට්‍රල් පෝලිම යනකොට ඊළඟට ආව එකක් කීයට හරි දීලා ගන්න වෙනවා. ඒ ගන්න එකට වෙන වෙන දේවල් මිශ්‍ර කරලා. එතකොට මේ ඖෂධවලත් අපි කිව්වා කවදා හරි මෙතනට තමයි එන්නේ. එකක් මිල පාලනයක් නැතුව යනවා. අනිත් පැත්තෙන් මේකේ ක්වොලිටි එක ගැන ප්‍රශ්න එන්න පටන් ගන්නවා. දැන් මේ රටට එන ඖෂධවල ගුණාත්මක භාවය ප්‍රමිතිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දරන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය. ඒක සාමාන්‍යයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වෙච්ච ඖෂධ තමයි සාමාන්‍ය ක්‍රියාවලියේදී මේ රටට ගෙන්නන්නේ. හැබැයි පහුගිය කාලේ ඖෂධ හිඟයත් එක්ක
මේ රටේ ඖෂධ දවසින් දවස හිඟ වෙනකොට නැති වෙනකොට රෝහල්වල රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ ටික නැති වෙනකොට හදිසි මිලදී ගැනීම කියන කාරණාවට වහන් වෙලා මේ ලියාපදිංචිය නැතුව එක එක කෙටි ක්‍රම ඔස්සේ මේ රටට විවිධ ඖෂධ එන්න ගත්තා. එතකොට ඒ හරහා මේ රටට එන ඖෂධවල ප්‍රමිතිය ගැන සැක සංකා මතුවෙන්න ගත්තා. මේක තීව්‍ර වෙන්නේ දැන් පහුගිය මාස ගණනාවක් ඇතුළේ, විශේෂයෙන් මේ පහුගිය සති කීපය ඇතුළේ මේ ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන් විවිධ සිදුවීම් ගණනාවකදී චෝදනා එල්ල වෙනවා. අපි දැක්කා පේරාදෙණිය රෝහලේ තරුණියක් අවාසනාවන්ත ලෙස මරණයට පත් වෙනවා. ඒ ඖෂධයෙන් භාවිතා කළා මහනුවර ශික්ෂණ මහනුවර මහා රෝහලේ සිද්ධියක් වෙනවා, ගම්පහ රෝහලේ සිද්ධියක් වෙනවා. ඊට පස්සේ ඊට පෙර අපි දැක්කා අයිඩ්‍රොප් එකක්, ප්‍රෙඩ්නිසිලෝන් අයිඩ්‍රොප් එක. ඒ ශල්‍ය කර්මවලට පස්සේ ඒ රෝගීන්ට භාවිතා කරපු අයිඩ්‍රොප් එකේ ගැටලුවක් නිසා ජාතික අක්ෂි රෝහලේ සහ නුවරඑළිය රෝහලේ ඒ ශල්‍ය කර්මවලට භාජනය වෙච්ච රෝගීන්ට ගැටලුවක් වෙනවා. ඒක පරීක්ෂණවලදී ඔප්පු වුණා මේ ඒ ඖෂධයේ ගැටලුවක් තියෙනවා කියලා. ඊළඟට දැන් MSD එකේ නැත්නම් වෛද්‍ය සැපයුම් අංශයේ බඩවිය දැක්කම මේ අවුරුද්ද පුරාවටම නිර්වින්දන ඖෂධ ගණනාවක් බැචර්ස් විඩ්‍රෝ කරලා තියෙනවා. දැන් ඊයේ සතියේත් මේ විදිහට බැච් එකක් විඩ්‍රෝ කරා ප්‍රොපොෆෝල් ඖෂධය. ඒතකොට මේ සිදුවීම් පෝලිමට මේ පෙළ ගැස්සෙනකොට මේ වෙනකොට ඔබ කිව්වාගේ එක පැත්තකින් ජනතාව තුළ බරපතල අවිනිශ්චිතතාවයක් ගොඩනැගිලා තියෙනවා. සරලවම තමන් ජීවිතේ බේරගන්න රෝහලට ආවම නැත්නම් වාට්ටුවට ගියාම සායනයට ගියාම තමන් ගන්න බෙහෙතෙන් තමන්ගේ ජීවිතේ නැති වෙයිද කියලා. ඒ සැකේ ජනතාවට ඇතිවීම අසාධාරණ නෑ මේ ගොඩනැගිමින් පවතින වටපිටාවත් එක්ක. අනිත් පැත්තෙන් සෞඛ්‍ය සේවකයේ විදිහට අපි එක්තරා බරපතල අවිනිශ්චිතතාවයක වගේම අවධානමකත් ඉන්නවා. එකක් අපි දන්නේ නැහැ මේ හදිසි මිලදී ගැනීම කියලා හරි කොහෙන් හරි අපිට එන ඖෂධ ටික අපි රෝගීන්ට දෙන්න එපැයි. ඖෂධ හිඟයක් තියෙනවා සෞඛ්‍ය මාත්‍යංශයෙන් රෝහලට ඖෂධ ටික එවනොත් අපි බැඳිලා ඉන්නවා ඒ ඖෂධ ටික දෙන්න. ඇත්තරම දැන් වෛද්‍යතුමනි මේ ගෙනල්ලා තියෙන්නේ ඇත්තරම බාල ඖෂධ. මේ ඖෂධවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වගකීම තියෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියට. හැබැයි අවාසනාවන්ත කාරණේ අපේ රට ඇතුලේ ජාත්‍යන්තර මට්ටමේ ඒ අනුගත අනුමත ප්‍රමිතීන්ට අනුව මේ රටට එන ඖෂධයක ප්‍රමිතිය පරීක්ෂා කරන්න නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය තියෙනවා යම් තාක් දුරට විද්‍යාගාර පහසුවක්. අවසානයේ ආවත් කාලෙ වෙන 1990 අවුරුදු 33කට කලින්. ඊට පස්සේ එහෙම ඒක යාවත් කාලන වෙලා නැහැ. එතකොට ඒ ප්‍රයෝජනය ගන්න බෑ. ඒ නිසා ඒ එන ඖෂධය අපිට රට ඇතුළට ගන්න සිද්ධ වෙනවා ඔවුන් සපයන තොරතුරු මත පදනම්ව. අපි පරීක්ෂා කරනවා නම් එක්කෝ අපි ඔස්ට්‍රේලියාවට හරි සිංගප්පූරුවට හරි යවන්න ඕනේ. සැලකිය යුතු කාලයක් ගත වෙනවා. ඖෂධ හිඟේ ප්‍රශ්නයත් එක්ක ඒ තරම් කාලයක් බලන් ඉන්න බෑ. මේ ඖෂධය අපිට පද්ධතියට දාන්න සිද්ධ වෙනවා. මේ වෙනකොට මේ ඖෂධය පරීක්ෂා කරන්නේ මෙහෙම ගැටලුවක් මතුනොත් තමයි. ගැටලුවක් මතුනොත් කොහේද හරි සිද්ධියක් ආවොත් එතකොට සිද්ධ වෙනවා මේ ඖෂධය පරීක්ෂා කරන්න. දැන් ඔය කිව්ව විදිහට ගැටලු මතුවෙලා පරීක්ෂා කරන්නේ ඖෂධ වර්ග තුනක්. මේ විද්‍යාත්මක නම් සහ මේ නියමිත නම් පිළිබඳව ඔබතුමාගේ දැනුවත් භාවයක් ඇති මං හිතන්නේ අපිට වඩා. ඇස් සඳහා භාවිතා කරන ඖෂධ පෙට්‍රිසිලෝම් නැමැති ඖෂධය, ඊට පස්සේ නිර්වින්දන බුකිවැකේන් සහ තවත් නිර්වින්දන ඖෂධය, මේ ඖෂධ වර්ග තුනක් පරීක්ෂා කළා. මේ තුනම ෆේල්. මේ තුනම මේ නියමිත ප්‍රමිතීන්ගෙන් යුතු නැති, එහෙම නැත්නම් ඒ ප්‍රමිති සහගත නොවන ඖෂධ කියලා තහවුරු වුණා. කියන්නේ තුනක් පරීක්ෂා කරනවා තුනම ෆේල්. එතකොට ඒකේ අපි ලබා ගන්න ඕනේ නිගමනය මොකක්ද? පැහැදිලිව එතනට තමයි අපි එන්නේ. එතකොට දැන් ඔබගේ ප්‍රෙඩ්නිසිලෝන් අයිඩ්‍රොප් එකේ අන්තර්ගත වුණේ බැක්ටීරියාවක්, විසබීජ ආසාදනයක්. එතකොට ඒක ප්‍රවාහනයේදී අන්තර්ගත වෙන්න බෑනේ. එතකොට කියන්නේ එක තැනක එක එන්නත් කුප්පියක විතරක් තිබ්බේ කුත් නෙමෙයි බැච් එකක මේ ගැටලුව මත උනා. බොග වගේ ප්‍රොපොෆෝල් එන්නේ නැති ප්‍රොපොෆෝල් ඖෂධය නිර්වින්දන ඖෂධයක්. ඊපස්සේ තව නිර්වින්දන ඖෂධයක බුපිවකේන් ඖෂධය එහෙම ගැටලුවක් මත උනා. ඒ විතරක් නෙමෙයි ඖෂධ ගණනාවක් පරීක්ෂා කරලා තියෙනවා. ඒ ඖෂධය සැලවිලන්ට ඇස්පිරින් ඖෂධය ලෝකල් මැනුෆැක්චර් එකක්. ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒ ඖෂධය නෑ බලන් ගියාම මේ ඖෂධය. ඒක මොකද රෝගීන්ට දීලා තියෙන්නේ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම කවුද ඒක පරීක්ෂා කරේ? මේවා පරීක්ෂා කළ යුතු වෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය. නමුත් ඔබට තේරෙනවා එහෙම පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් රට ඇතුලේ නෑ. මේක පනත ඇතුලේ බොහොම ශක්තිමත් ක්‍රමවේදයක් හදලා තියෙනවා. හැබැයි ඒක ෆන්ක්ෂන් වෙන්න නැත්නම් ඒක ක්‍රියාකාරී වෙන්න අවශ්‍ය පසුබිම හදලා නැහැ. දැන් ડોක්ටර් ඕකම නේද වාසියට හරවන් තියෙන්නේ මේගොල්ලෝ එතකොට? පැහැදිලිව. ඒක තමයි වාසියට හරවන් තියෙන්නේ. එතකොට මේ හදලා තියෙන හිඩැස් හරහා ඒක මම කියනවා හදලා තියෙන හිඩැස් තියෙනවා හැදිලා තියෙන හිඩැස් තියෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියට Tamange ඒ අර අපි කියනවා ඔප්ටිමම් ලෙවල් එකෙන් ඒ අවශ්‍ය විදිහට ෆන්ක්ෂන් වෙන්න අවශ්‍ය පසුබිම හදලා නැහැ එක පැත්තකින්.
ස්ටාෆක නැහැ එතන අවෂධවේදී නැහැ කමිටුවල විශේෂත්න වෛද්‍යවරු නැහැ ඒ කමිටු හරිට පංශන්ෙන් නෑ ලැබ් එක නැහැ අවශ්‍ය පහසු කන්ටික නැහැ සොරාගත්ත දත්ත ටිකට වෙච්ච දෙයක් නෑ මැකිලගේ දත්ත ටිකට අනිත් පත්තෙන් ජාතික අවෂධ නියාමන අධිකාරයක් තමන්ගේ වගකීම අවශ්‍ය ප්‍රමාණයෙන් ඉෂ්ට කරනවාද කියලා ගැටලු තියෙනවා වෛද්‍යතුමනි දැන් ඔය ප්‍රශ්නේ මෑත කාලීනවනේ මතුවෙන්නේ මේ සිද්ධි අඛණ්ඩව ස්ථාන කිහිපයකින් වාර්තාවේදී මේක මතුවෙනවා හැබැයි ඔබතුමා ඔය කියන විදිහට මේ 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 සිස්ටම් එකේ තිබ්බ අවුල අද ඊයේ ඇති වෙච්ච එකක් නෙවෙයිනේ එහෙනම් මේකේ බලපෑම රටට අපිට සමාජයට නොදැනුවත්ව ඊට කලිනුත් තියෙන්නේ නැතිනේ නෑ දැන් මේ සෞඛ්‍ය පද්ධතියේ තියෙන සිද්ධ වෙච්ච කරුණු කාරණා සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තා තියෙනවා. එතකොට රාජ්‍ය පොදු ගිණුම් කාරක සභාවේ වාර්තා තියෙනවා. ඒ වාර්තාවල තියෙනවා මීට පෙරත් මෙවන් සිද්ධීන් සිදු වුණා. හැබැයි වෙනස තියෙන්නේ මදුෂාන් ඊට වඩා වැඩි ෆ්‍රීකවෙන්සි එකකින් වැඩි අවස්ථා ගණනක් මේ මොහොතේ වාර්තා වෙන්න පටන් ගන්න තියෙනවා. ඒකට පසුබිම් වෙලා තියෙන්නේ දැන් ජනතාවට පේන කාරණේ තමයි ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් අපිට ඖෂධ දෙනවා. මේ ඖෂධ චෙක් වෙන්නේ නැහැ. මේ ඖෂධ කොහෙන් දෙන්නේ කියලා අපි දන්නේ නැහැ. මොකද වෙනදට සාමාන්‍ය තත්ත්වයට දෙදී මේ රටට සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ආව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සම්පූර්ණ අනුමැතිය ලියාපදිංචි සහිත ඖෂධ. එතකොට ඒ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සෑහෙන සංකීර්ණ ක්‍රියාවලියක්. මොන එහෙම ෂෝට්කට් ගහන්න බෑ. හැබැයි දැන් එහෙම නැහැ. දැන් සිද්ධ වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික ඖෂධ නියාමන අධිකාරියට යවනවා මෙන්න මේ ඖෂධය මේ සමාගම අරහ අපිට ගන්න ඕනේ. නැත්නම් අහවල් රටේ මේ ඖෂධය මෙන්න මේ දේශීය සැපියුම් කරුව අපිට දෙනවා මේකට අපි ගන්න ඕනේ. ඒකට WR එක way of registration නැත්නම් අනුමැතිය විශේෂ අනුමැතිය ලබා දීම අනිත් පැත්තට අත් සංකල්ල යවනවා. එතකොට මේකේ මොනම විදිහකින්වත් අවම ප්‍රමිතේවත් පරීක්ෂා කරන්න ජාතික ඖෂධ නියාමන අධිකාරිය තමන්ගේ වගකීම ඉෂ්ට කළා නැහැ. ඒ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනිත් පැත්තට ප්‍රකාශ කරනවා. එහෙම WR නිකුත් කරන ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වගකීමක් ගන්න නැහැ කියලා. එතකොට අපි අහනවා ඖෂධවල වගකීම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකීම තියෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියට නම් තමන්ගේ වගකීම ඖෂධ නියාමනය කිරීමේ වගකීම ඒ ආයතන ඉෂ්ට කරන්න නැත්නම් කවුද ඉෂ්ට කරන්නේ? එතකොට ඒ හරහා සිද්ධ වෙලා තියෙන්නේ මේ වගේ චෝදනා සහ සිදුවීම් ගණනාවක් මතුවලා තියෙනවා. යම් යම් සිදුවීම් මේ වෙනකොට පරීක්ෂණාත්මකව තහවුරු වෙලා තියෙනවා. තවත් සිදුවීම් වල පරීක්ෂණ සිද්ධ වෙමින් පවතිනවා. එතකොට ඒ හරහා සිද්ධ වෙන්නේ අර මං කිව්වාගේ ඇති වෙලා තියෙනවා සැකයක් අවිනිශ්චිතතාවයක්. ජනතාවට එක පැත්තකින් අනිත් පැත්තෙන් සෞඛ්‍ය සේවකයෙකුට අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට රෝගීන්ට දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ ඖෂධ. ඒ ඖෂධ රෝගීන්ට දීලා ගැටලුවක් වුණොත් මොකද කරන්නේ? අනිත් පැත්තෙන් රෝගීන්ගේ පැත්තෙන් ඔවුන් අපි කියනවා ඉමෝෂන්ලි හරි ඔවුන් ආවේගශීලීව යම් ප්‍රතිචාර දක්වුවොත් ඒවට ප්‍රතිචාර වලට මුහුණ දෙන්න ඕනේ වාට්ටුවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයා එහෙම නැත්නම් හෙදකාරි මණ්ඩලයේ මිසක් සෞඛ්‍ය අමාත්‍යවරයාවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාවත් නෙමෙයි. ඒ නිසා එක පැත්තකින් පොඩි ජීවිත අවදානමකුත් එක තමයි මේ ප්‍රශ්නේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල හොඳයි වෛද්‍යතුමනි. දැන් මේ අපි පොදුවේ අරගෙන මේ නිදහස් සෞඛ්‍ය මේ වගේ මේ බරපතල තැනකට වටලා දැම්මට පස්සේ ඒ චෝදනාව එල්ල වෙන්න පුළුවන් මදුෂාන් ওই විදිහට. ඒ කියන්නේ මේ කාරණාව වෛද්‍යතුමා චමිල් වෛද්‍යතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ ගැන පැහැදිලි දැනුවත් කිරීමක් කරන්න මේක අවස්ථාව කරගන්න එකට. ඕනේ ඇත්තටම මේක හරිම සංවේදී කාරණාවක්නේ. දැන් ඖෂධ හිඟයට වඩා මිලට වඩා මේ ඖෂධවල ප්‍රමිතිය ගැන ගැටලුව හැමෝටම දැනෙනවා. මොකද කොයි වෙලේ හරි Tamanට බෙහෙතක් බොන්න සිද්ධ වෙයි බොන පැරසිටමෝල් පෙත්ත වේවා ප්‍රශ්නයක් තියෙදි කියලා හැමෝටම දැනන වෙලාව. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය ආහාර පාන අපි පාන් ගෙඩියක ප්‍රමිතිය අපිට ඔබලා කරලා බලලා සුවඳින් අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි කැලලක් අද්දි තේරෙනවා මේ පාන් ගෙඩිය මේක හරිනේ. ආ කඩේට ගිහින් හරි දෙන්න පුළුවන්. දැන් මේ බෙහෙත් වල ටෝක කරන්න බැහැනේ. නෑ විද්‍යාත්මකව ගත්තොත් ඇත්තටම වාට්ටුවේදීත් මේක අපිට පරීක්ෂා කරන්න ක්‍රමවේදයක් නැහැ. දැන් වෛද්‍යවරයෙක්ට හෝ විශේෂඥ වෛද්‍යවරයාට හෝ හෙදකාරි මණ්ඩලයට දෙන බෙහෙත මේ ක්වොලිටි එක චෙක් කරන්න ක්‍රමයක් නැහැ. මං කියන්නේ එක්ස්පයරි ඩේට් එක කල්ලිකුත් වීමේ දිනේ බලන්න පුළුවන්. අර කිව්වාගේ වර්ණයේ වෙනසක් තියෙනවා. ආගන්තුක ද්‍රව්‍යයක් තියෙනවා. අපිට ඒ වගේ කාරණා බලන්න පුළුවන්. හැබැයි ක්වොලිටි චෙක් කරනවා කියන්නේ ඊට වඩා සංකීර්ණ කාරණා. ඒතකොට ඒකේ තිරසාර විසඳුම තමයි ලංකාවට National Quality Assurance Lab එකක් ජාතික ඖෂධ නියාමන විද්‍යාගාරයක් එනවා. දැන් 2016 ඉඳන් රජ වෛද්‍යදාරින්ගේ සංගමයත් මේක කියන්නේ. හැබැයි ඒ ප්‍රමුඛතා හඳුනගෙන නැහැ. වෛද්‍යතුමනි, ඔය වෙනුවෙන් ඔබතුමාලා සටන් කරන්න ඕනේ මේ මීට වඩා. මේ වෙනුවෙන් නෑ, ඒක තමයි කිව්වේ. 2016 ඉඳන් මේ සඳහා වෙන අපේ යෝජනා දීලා තියෙනවා. සටන් කරලා තියෙනවා. දැන් සටන කියන්නේ භූමියේ මහපාරට වෙල කරන සටන විතරයි. මේ සටන ඉස්සරහට ගෙනියමු. ඒ සටන ඉස්සරහට අරගෙන මම කියන්නේ මේක අවස්ථාවක් කරගන්න. තාමත් වුණපුරණයක් කරන්න දෙන්න. මම මේ මතුවෙච්ච ප්‍රශ්න දීපයක් මේ පොයින්ට් විදිහට පල්ලෙහාට ලියාගත්තා. මං හිතන්නේ මේකට තව එකතු වෙන්න ඕනේ. ඔබතුමන්ලා මේ පුළුවන් නම් එකතු කරන්න. දැන් මේ තියෙන ඖෂධ ප්‍රශ්නේ. ඖෂධවල හිඟයක් තියෙනවා. හිඟ හෝ ලැබෙන ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඊසේ උපකරණ ප්‍රශ්නයක් තියෙනවා. උපකරණවල හිඟයක් තියෙනවා. උපකරණ නඩත්තු කිරීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කාර්ය මණ්ඩල හිඟයක් තියෙනවා.
බුද්ධිගල්නය සිද්ධ වෙනවා. ඒ අටතේ කාරයේ නියතු ඖෂධවල මිල විශාල මිල පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මෙහෙම ලියාගෙන ගිහාම මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ මේ අර්බුද ගොන්නක් තියෙන්නේ. දැන් මේ අර්බුද ගැන අපි ඕන තරම් කතා කරනවානේ, ඔබතුමන්ලා ඒවා මතු කරන ප්‍රශ්නේ. මේකෙ මේ ගොඩ එන්න තියෙන තැන මොකක්ද? විසඳුම කොහෙද තියෙන්නේ? මොනේ අතන ඔබ කිව්වාගේ අර්බුද ගණනාවක් තියෙනවා. ඖෂධ හිඟය, ඖෂධවල මිල පාලනයක් නැහැ, මිල ජනතාවට දරා ගන්න බෑ. ඖෂධවල ප්‍රමිතිය එතනින් යම් උපකරණ ටික වැඩ කරන්නේ නැහැ. CT scanners වලින් 44න් 13ක් වැඩ කරන්නේ නැහැ. MRI ටික වැඩ කරන්නේ නැහැ. Angiogram යන්ත්‍ර ටික වැඩ කරන්නේ නැහැ. බුද්ධිගල්නේ බරපතල ප්‍රශ්නයක්. මොකද අර මං කිව්වා අර කාරණා තුනෙන් ආරම්භයේදී රෝගීන් රෝහලට ගෙන්න ගන්න පුළුවන් අපිට. ඖෂධ හිඟය අපිට කෙටි කාලිනව මොකක් හරි කියලා විසඳන්න පුළුවන්. හැබැයි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කියන්නේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිට පල්ලෙහාට යනකම්, දූරාවලී කෙළවරට යනකම් විශේෂ පුහුණුවක් තියෙන පිරිස්. ඒත් ඔවුන් එකපාර අපිට අර ගහෙන් ගෙඩියෙන්න වගේ ගේන්න බෑ. ડોක්ටර් අනිත් කාරණා මේ අතරමැද කාරණාවක්. දැන් මේ අපි නිතරම අහන්නේ විශේෂඥ වෛද්‍යවරු රටින් පිට යනවා, විශේෂඥ වෛද්‍යවරු අඩුයි, විශේෂඥ වෛද්‍යවරු අඩුයි, ඒ සම්බන්ධ ප්‍රවීණතාව දක්වන අය අඩුයි. දැන් ඇත්තටම අපි දන්නවනේ මේ සෞඛ්‍ය මේ රෝහලකට ගියහම මේ ලොකු කාර්යභාරයක් කරනවනේ. කියන්නේ විශේෂඥ වෛද්‍යවරු නොවන වෛද්‍ය කණ්ඩායම් ලොකු කාර්යභාරයක් කරනවනේ. මේ මේ ඒ වෛද්‍ය කණ්ඩායම් වලට එහෙම ප්‍රශ්නයක් නැද්ද? නෑ, පැහැදිලි. විශේෂඥ වෛද්‍යවරු විතර නෙමේ, ශ්‍රේණි වෛද්‍යවරු පවා. දැන් වැදගත්ම දේ මේ කාරණය සම්බන්ධයෙන් නිශ්චිත දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නැහැ. හරනම් දත්ත තියෙන්න ඕනේ. ඒ හරහා තමයි, ඒ කියන්නේ වෛද්‍යවරු කී දෙනෙක් මේ වෙනකොට පහුගිය අවුරුද්දන් මේ වෙනකන් රට හැර දාලා ගිහිල්ලාද කියලා. දැන් අපි මේ වෙනකොට නැවතවරක් අපි සමීක්ෂණයක් කරමින් යනවා. මේකට අපිට දල වශයෙන් ලැබිලා තියෙන දත්තත් එක්ක පහුගිය අවුරුද්දේ ඉඳන් මේ වෙනකොට ශ්‍රේණි වෛද්‍යවරු ගිහිල්ලා තියෙනවා 1000කට වැඩි ප්‍රමාණයක්. 1000කයි. ඒ කියන්නේ 1000කට වඩා වැඩි ප්‍රමාණය මේ රට අතහැරලා දාලා ගිහිල්ලා තියෙනවා. කොච්චර කාලයක් ඇතුළත මේ 2022 වර්ෂයේ ආරම්භයේ සිට මේ වෙනකන්. ඇත්තටම ඕක හරියට ගත්තොත් මේ අර්බුදයත් එක්ක මේ රට හරදාලා යනවා කියලා තීරණ ඔය බොහෝතර පිරිසක් ගන්න පහුගිය අප්‍රේල් මැයි වෙනකොටනේ. ඒතකොට එකපාර යන්න බෑ. ඒ ඊට අදාළ ප්‍රවීණතා විභාගය තියෙනවා, සුදුසුකම් ලැබීමේ විභාගය තියෙනවා. මේ දේවල් කරලා තමයි මේ පිරිස යන්නේ. ඇත්තටම පහුගිය අවුරුද්දේ ආසන්න වශයෙන් සමස්ත විශේෂඥ වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් අපිට දැනට ලැබිලා තියෙන තොරතුරුත් එක්ක 700ක 600ක අතර ප්‍රමාණයක් තමයි පහුගිය අවුරුද්දේ ගිහිලා තියෙන්නේ. හැබැයි මේ අවුරුද්දේ පළවෙනි මාස 6 විතරක් 500කට වැඩි ගිහිලා තියෙනවා. 500ක් 600ක් අතර සංඛ්‍යාවක් ගිය අවුරුද්දේ. දැන් මේ අවුරුද්දේ ඊට වඩා වැඩි. කියන්නේ පළවෙනි මාස 6ෙම දැන් ඒ ඉලක්කමට ඇවිල්ලා තියෙනවා. ඒකෝට විශේෂඥ වෛද්‍යවරු විතරක් නෙමෙයි, ශ්‍රේණි වෛද්‍යවරු මේ ගැටලුවේ බරපතල විදිහට ගිල්ලා ඉන්නවා. විශේෂයෙන් නවක වෛද්‍යවරු. මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක තියෙන වැටුප් ව්‍යුහයේ බරපතල ප්‍රශ්න තියෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙක්ට ගත්තම ආරම්භක වැටුප මූලික වැටුප රුපියල් ලක්ෂයක්වත් නැහැ විශේෂඥ වෛද්‍යවරයෙක්ට. අලුත් විශේෂඥ වෛද්‍යවරයෙක්. එතකොට මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක ඕන් බරපතල ගැටලුවක ඉන්නේ. දැන් පහුගිය පශ්චාත් සීමාවාසික පත්වීම් ගත්තම ඒ අන්තිම පශ්චාත් සීමාවාසික පත්වීම් ගත්ත එක නවකම වෛද්‍යවරු කණ්ඩායමෙන් 50කට වැඩි පිරිසක් ඇප්ලයි කරේ නැහැ. ඇප්ලයි කරපු පිරිසෙන් 180ක් පත්වීම් බාර ගත්තේ නැහැ. ඒ කියන්නේ 1200ක් විතර ලැයිස්තුවකින් 230ක්, කියන්නේ 120ක් මේ පිරිස එහෙම් පිටින් මේ පද්ධතියෙන් ඉවත් වෙලා ගිහිල්ලා. එතකොට දැන් විශේෂඥ වෛද්‍යවරු ගත්තත්, ශ්‍රේණි වෛද්‍යවරු ගත්තත් පිරිසක් නිවාඩු දාලා යනවා, තව පිරිසක් සේවයෙන් ඉවත් වෙලා යනවා, තව බොහොම සුළු පිරිසක් විවිධ හේතු මත අන්තිම නොදන්නවා මේ පද්ධතියෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් විදේශ පුහුණුවට ගිය විශේෂඥ වෛද්‍යවරු ලංකාවට ඇවිල්ලා නැවත ඔවුන් සේවයෙන් ඉවත් වෙලා යනවා. මේ හරහා මේ රටේ විශේෂයෙන් පර්යන්ත රෝහල් පද්ධතිය මදුෂාන් මේ වෙනකොටත් බරපතල ගැටලුවක තියෙනවා. කියන්නේ කිලිනොච්චි මුලතිව මන්නාරම් විතරක් නෙමෙයි, නුවරඑළිය මොනරාගල හම්බන්තොට රෝහලේ පහුගිය දවස් ටිකේ විශේෂඥ වෛද්‍යවරු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු දෙදෙනාම හිටියේ නෑ. තංගල්ල රෝහලේ මේ ප්‍රශ්නේ ආවා. අවිසාවෙල්ල රෝහලේ මේ වෙනකොටත් එක් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් අඩුවෙන් රාජකාරී කටයුතු කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ රෝහලක් වෙලා. දැන් වෛද්‍යතුමනේ මේ ඇතම් මේ වාට්ටුවල දැන් විශේෂඥ වෛද්‍යවරතුමා පිටරට ගිහිල්ලා එක්කෝ රට අතහැරලා ගිහිල්ලා ඉගෙන ගන්න ගිහිල්ලා දැන් මේ රෙජිස්ට්‍රාර් කියනවා අපි දෙවනියා සමහරලාට සමහර වාට්ටු ගොඩක් එනවා බලන්නේ. එතකොට දැන් මේ වාට්ටුවල හරියට වැඩේ කෙරෙන්නේ නැහැ. රෝගී සත්කාරක සේවාවන් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නේද? රෝගී සත්කාරක සේවාවන් සිදු කිරීමේදී යම් යම් ගැටලු ඇති වෙලා තියෙනවා. දැන් කොහොමත් සීනියර් රෙජිස්ට්‍රාර්, කියන්නේ පශ්චාත් සීමාවාසික, කියන්නේ පශ්චාත් උපාධි අධ්‍යයනයේ අවසන් කොටස ශ්‍රී ලංකාව තුල ඉවර කරාට පස්සේ විදේශ අධ්‍යාපනයට යනකම් යම් කාලයක් තියෙනවා. එහිදී ඔවුන් අපි කියනවා වැඩ ආවරණය කිරීමේ පදනම යටතේ කොහොමත් රාජකාරී කටයුතු වල යෙදෙනවා. ගොඩක් වෙලාවට ඔවුන්ට පාරයන්ත රෝහලවල තමයි ඔවුන්ට ඒ පත්වීම් ලැබෙන්නේ. එතකොට ඉන්න අතර විදේශ පුහුණුව අවසන් කළාත් ඔවුන් බෝඩ් සර්ටිෆිකේෂන් ලැබෙනකන් තවත් කොටසක් යෙදෙන. කියන්නේ අපි කියනවා විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස සම්පූර්ණ සුදුසුකම් ලැබනකන් ඉන්න කණ්ඩායම් කීපයක් ඉන්නවා. දැන් ඔබ කියනා වගේ දැන් ගොඩක් වෙලාවට පාරයන්ත රෝහලවලදී යම් විශේෂයෙන් ඔය උතුරු නැගෙනහිර යම් රෝහල් ප්‍රමාණයක් මේ සීනියර් රෙජිස්ට්‍රාර් නැත්නම් ඇක්ටිං කන්සල්ටන්ට්ලා හරහා ඒ රාජකාරිය ආවරණය කිරීම සාමාන්‍යයෙන් සිද්ධ වුණ කාරණයක්.
හැබැ ප්‍රධාන රෝහල්ලත් මේ ගැටලුවට එන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ හරහා යම් යම් බාධා ඇති වුණාට ඒ රෝගී සත්කාර සේවන් උපරිමයෙන් ඔවුන් සිදු කරමින් පවතින්නේ. හැබැයි මේ පද්ධතිය මේ මොහොත නෙමෙයි අපි ඊළඟ මොහොත ගැන අපි බලන්න ඕනේ. එක පැත්තකින් විශේෂඥ වෛද්‍යවරුන් වේගයෙන් රට හැරදාලා යනවා. විදේශ පුහුණුවට ගිය පිරිස් එන එක නතර කළා. අනිත් පැත්තේ නවක වෛද්‍යවරුන් පත්වීම් බාර ගන්න නැතුවම යනවා. නවක වෛද්‍යවරුන් පශ්චාත් උපාධි අධ්‍යයනයට යොමු වෙන පිරිස 50%කින් අඩු වෙලා. ඒ වෙනුවට ඔවුන් ඕස්ට්‍රේලියාව නැත්තම් මහා බ්‍රිතාන්‍යේ නැත්තම් සමහර පිරිස් මැද පෙරදිග පවා යන්න එක්සෑම් ස්ටික් කරනවා. නැත්තම් IELTS එක කරනවා. ඒ පැත්තට ගිහිල්ලා. ඒතකොට ඒ හරහා දැන් මේ පර්යන්ත රෝහල් පද්ධතියේ දැන් බලපෑම ඇති වෙලා විතරයි සමහරට තව අවුරුද්දක් දෙකක් යනකොට සම්පූර්ණයෙන් මේ රටේ පර්යන්ත රෝහල් පද්ධතිය බිඳ වැටීමේ බරපතල අවදානමක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරු විතරක් නෙමෙයි ශ්‍රේණි වෛද්‍යවරු. ඒ විතරක් නෙමෙයි අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල කණ්ඩායම් පවා හෙද කාර්ය මණ්ඩලයේ වෙන්න පුළුවන් නැත්නම් අතුරු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෙන්න පුළුවන් මේ පිරිස් පවා මේ පද්ධතියෙන් ඉවත් වෙලා යනවා. දැන් එහෙම පර්යන්ත රෝහල් වල මේ කටයුතු එහෙම බාධා වුණොත් අඩපණ වුණොත් එහෙම දැන් ගම්වල මිනිස්සු ගොඩක් යන්නේ පර්යන්ත රෝහල් වලට ප්‍රතිකාර ගන්න. සමහර රෝගීන් පර්යන්ත රෝහල් වලට පවා යන්න බෑ. අපේ ගමේ ගොඩේ අත්තම්මා කෙනෙක් ගත්තොත් නාච්චි අම්මා කෙනෙක් ගත්තොත් ඒ රෝහල් වලට යන්න සමහරලාට හැකියාවක් නෑ. මමත් ගමේ මිනිස්සෙක් නිසා මම ඒක දැකලා තියෙනවා. ඉතින් එහෙම වුණොත් මොකද්ද වෙන්නේ අපේ රටේ මේ රෝගී සත්කාරක සේවාව? නෑ පැහැදිලිව. ඒක තමයි අපි කියන්නේ මේ රටේ රෝහල් පද්ධතිය බිඳ වැටෙනවා කියන්නේ මේ නිදහස් සෞඛ්‍ය සේවාවේ ප්‍රතිලාභ ලැබෙන ජීවිතනේ. මේ ජීවිත අසරණ වෙන්නේ. මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතියට තමයි බලපෑම් ඇති වෙන්නේ. ඒ නිසා ඇත්තම රජීව අයිනිල්දාරින්ගේ සංගමයේ විදිහට මේ බුද්ධිගලණය කියන ගැටලුව අපි කතා කරේ මීට මාස ගණනාවක් ඉඳලා. එතෙන්දී අපි කියපු කාරණයක් තමයි සමහරු කිව්වා ඇමතිවරයාත් පාර්ලිමේන්තුවක මේ නීති දාලා නතර කරන්න, පොලිසිය දාලා නතර කරන්න, අසාධු ලේඛනගත. එහෙම කරන්න බෑ. එතකොට ඉන්න මිනිස්සුත් අඩු ගානේ මේ පද්ධතිය ගැන කලකිරලා ඉවත් වෙලා යන්නේක වෙන්නේ. ඊට වඩා යම් පිරිසක් ඉවත් වෙලා යනවා. හැබැයි අපි ඉන්න පිරිස රැක ගන්න ඕනේ. තාමත් අතිමහත් දැන් මේ අපි පෙර අවුරුදු වලට සාපේක්ෂව විශාල ප්‍රමාණයක් රට හැරදාලා ගිහිල්ලා. ඔව්. හැබැයි තාමත් අතිමහත් බහුතර වෛද්‍යවරු පිරිසක් මේ රට තුල රැඳිලා මේ රටට සේවය කරන්න තීරණය කළේ. දැන් ඔවුන් මේ රට තුල රඳව ගැනීම සඳහා වැඩපිළිවෙලක් වුණා. ඒ නිසා පහුගිය දවස්වලදී අපි මේ සම්බන්ධයෙන් අටවැදෑරුම් යෝජනාවලියක් පවා ලබා දුන්නා. විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැටුප් පිරුවේ ගැන බරපතල ගැටලුවක් තියෙනවා. මේ කීල එකපාර වැටුප් වැඩි කරන්න කියන්නේ මම කියන්නේ මේ කෙටි කාලන මධ්‍ය කාල දීර්ඝ කාලිනව ගන්නවන ප්‍රතිපත්ති මේ තීරණ සහ මේ අවධානය යොමු යුතු කාරණා. එතකොට වෙළඳපොළ වටනාකම කාර්ය සාධනයේ මත පදනම්ව වැටුප් ව්‍යුහයක් ගැන අපි සාකච්ඡා කරනවා. පර්යන්තයේ දුෂ්කර ස්ථානවල වැඩ කරන වෛද්‍යවරුන්ට මොන වගේ අවධානයක් යොමු වෙන්න ඕනේ කියලා අපි කතා කරනවා. නේවාසික පහසුකම් ගැන බරපතල ප්‍රශ්න තියෙනවා. ක්වාටර්ස් ගැන ප්‍රවාහන පහසුකම් ගැන බරපතල ප්‍රශ්න තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි විසඳුම් ඉල්ලලා තියෙනවා. බදු ප්‍රතිපත්තිය බරපතල හානියක් කරලා තියෙනවා මේ රටේ වෛද්‍යවරුන්ට. බරපතල බලපෑමක් කරලා තියෙනවා වෛද්‍යවරුන්ට. ඒ සම්බන්ධයෙන් අපි සාධාරණ විසඳුමක් ඉල්ලලා තියෙනවා. ඖෂධ හිඟය නිසා මේ රෝගී සත්කාර සේවයන් පවත්ව ගන්න බෑ. දැන් මේ ඔය ඉල්ලීම් වගේම දැන් මේ මෑත කාලේ අපි මේ සංවාදයට මූලික කරගත්ත මේ ප්‍රමිතියෙන් තොර ඖෂධ සම්බන්ධව ඔබතුමන්ලගේ මේ ආසන්නතම ඉල්ලීම උනේ මොකද්ද? මොකක් හරි වැඩපිළිවෙලක් සකසලා පැහැදිලිවම දුෂා. දැන් මේ ඖෂධ හිඟය ගැන අපි කතා කරන්න ගත්ත ඇදී ඉඳලා නෙමෙයිනේ. ඔහුගේ අවුරුද්ද අප්‍රේල් මැයි වෙනකොට මේ ප්‍රශ්නේ අපි දකිනකොට අපිට ගොඩ භූමියෙන්නේ භූමි බිම් මට්ටමේ අපේ ශාඛා සමිතිය හරහා මේ පණිවිඩය අපිට එන්න ගත්තේ 2021 නොවැම්බර් දෙසැම්බර්වල. මෙන්න මෙහෙම තත්ත්වයක් උද්ගත වෙමින් යනවා. එතකොට මේ සම්බන්ධයෙන් අවශ්‍ය යෝජනා දීලා අපි යෝජනා 10ක යෝජනාවලියක් අපි ලබා දීලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව හරහා මේ ගැටලුවේ මූල ආරම්භය මොනවාද කියන එක සහ මේ යෝජනා මාලාවන් ලබා දෙන්න. දැන් ඔබ ඔය කිව්ව ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලිව අපි කිව්වේ මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලින කෙටි කාලන මධ්‍ය කාලන සහ දීර්ඝ කාලන වැඩපිළිවෙලට අපි මේ අර්බුදයක් අස යන්න එපයි. අපිට තිරසාර විසඳුම තියෙන්නේ රට ඇතුලේ මේ කියන ඖෂධ නියම්න ලැබෙයි. හැබැයි ඒක කෙටි කාලන විසඳුම නෙමෙයි මචන්. එතකොට මේ ප්‍රශ්නේදී ඔබතුමන්ලා නගන හඬ පිළිබඳව තක්සේරුවක් තියෙනවා සමාජය තුල. ඒ පිළිබඳව මේ නිසි ඇගයීම කරමින් මම මේ ප්‍රශ්නේ අහන්නේ. මීට අදාළ නොවන කාරණාවලදී ඔබතුමන්ලා නගපු හඬ මේ ප්‍රශ්නේදී නැහැයි කියන චෝදනාවක් තියෙනවා. උදාහරණයක් විදිහට MCC ගිවිසුම් අත්සන් කරද්දී පොහොර ප්‍රශ්නේ එද්දී, ඒ කියන්නේ නිශ්චිතව මේ සමීපතමව ඔබතුමන්ලගේ විෂය නොවුනත් ඔබතුමන්ලා එළියට ඇවිල්ලා අරගල කළා, සටන් කළා, උද්ඝෝෂණ කළා, වර්ජන කළා, ලොකු බලපෑමක් කළ ආණ්ඩුවලට. හැබැයි දැන් ඔබතුමන්ලට මේ රේකියව බලපාන මේ ඖෂධ ප්‍රමිතිය ප්‍රශ්නේදී ඒ හඬ බාල වේලා වගේ ස්වරූපයක් දැනෙනවා. නෑ මලුසන්, ඒ කාරණාව පිළිගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒකයි මම කිව්වේ මේක සටන තියෙන හැම වෙලාවෙම භූමියේ විතරක් නෙමෙයිනේ.
මේ අපි මේ ගැටලුව අරගෙන යන එකක මට්ටම් තියෙනවා. ඒ අපිට මිනිස්සුන්ට සාධාරණයක් කරන්න හැදුවේ. මිනිස්සු තුල විශ්වාසය ඇති කරන්න මොකක්ද කරන්නේ? මිනිස්සු තුල විශ්වාසය ඇති කරන්න මේ ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ. ඒතකොට මේ ප්‍රශ්නේ විසඳෙන්න ඒ ගැන අධ්‍යයනය කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා පිළිගන්නවත් නැති වෙනකොට. නෑ මම පිළිගන්නවා බෙහෙත්වල ප්‍රමිතිය පාරේ කෑ ගහලා විසඳන්න බෑ කියලා. මේ මනුෂයන්. ඖෂධ හිඟය, මිල, ප්‍රමිතිය මේ සියලු කාරණා. එතකොට ඒ යෝජනා මාලාවන් ක්‍රියාත්මක කිරීමට පවා අපි මැදිහත් වෙලා තියෙනවා. යම් ස්ථානවලදී අපිට මැදිහත් වෙලා තියෙනවා. හැබැයි අර අවසන් වගකීම තුපර සෞඛ්‍ය මාත්‍යංශය නෙමෙයිනේ අපි. ඒතර අවසන් වගකීම තියෙන සෞඛ්‍ය මාත්‍යංශය. හැබැයි එතනට තල්ලු කරගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මේක මේ සමහර යෝජනා රටේ ජනාධිපතිවරයා ගාවට පවා අරගෙන කියලා යෝජනා ක්‍රියාත්මක කරන්න අපි අවශ්‍ය පියවර අරන් තියෙනවා. WHO එකට මේ ගැන අපි කතා කරලා තියෙනවා. එතනට අපි මේ දේවල් ගැන ලියලා කතා කරලා තියෙනවා. මේ දේවල් ගැන දැනුවත් කරලා තියෙනවා. අපි මහජන පෙත් සම්මන්ත්‍රණ කරලා තියෙනවා. ජනතා විස්තරහට මේ ප්‍රශ්නේ අරගෙන අවිලා තියෙනවා. මේ මොහොතේදී අපි ඒ වගකීම ඉෂ්ට කරන්නේ මට ඒකට පොඩි දෙයක් එකතු කරන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නේ අපි මෙහෙම විග්‍රහ කරමු. දැන් ඉස්සල්ලා ප්‍රශ්නේ මම මේ නියම සංවාදයේ අවසන් වෙනාට කිපෙව්. ඔව්. එතකොට මේක විග්‍රහ කරගන්න ඕනේ තව පැත්තක් තියෙනවා. මේ සෞඛ්‍ය පද්ධතිය රැඳිලා තියෙන ජනතාවගේ විශ්වාසයත් එක්කනේ. දැන් මේ අපි හැමෝම මෙතනට අවිලා මේ කතා කරන්නේ අපිට මොකුත් අතිරේකව ලැබිලා නෙමෙයි. මේ අපි හැමදේනා අපි හැමෝගෙම තියෙන වගකීම සහ අපි හැමෝගෙම තියෙන අරමුණ තමයි මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීම. දැන් මේ ජනතාව අතර අවිනිශ්චිතතාවයක් ඇති වෙලා තියෙනවනේ. එතකොට මේ අවිනිශ්චිතතාවය දුරු කරන්න ඇහුවනේ මොකද්ද වෙන්න ඕනේ කියලා. පැහැදිලිව මේ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනගත වෙන්න ඕනේ. මාධ්‍යයට ලැබෙන්න ඕනේ. පරීක්ෂණ කරනවා නම් මේ පරීක්ෂණවල වාර්තාවලට මොකද වෙන්නේ? නිර්දේශවලට මොකද වෙන්නේ? හරිදී මේ ක්ෂේත්‍රීය ප්‍රවීණ යවිලා කතා කරන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයට බලය පවරන්න පුළුවන්නේ. පසංගත රෝග විද්‍යාංශය වෙන්න පුළුවන්. ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් කුලියාපිටියේ සිදුවීමක් වුණා. බිලිඳියක් අවුරුදු මාස 4ක දරුවෙක් සෙනසුරාදා පෙන්ටවෙලන් වැක්සින් එක ගන්නවා. එන්නත ලබා ගන්නවා. ඉරිදා පාන්දර දරුවාගේ ජීවිතේ නැති වෙලා කුලියාපිටියේ රෝහලට අරන් යනවා. ඒතර මේ සම්බන්ධන ලොකු කතිකාවතක් නිර්මාණය වෙනවා. මේ මාස 4 එන්නත ගත්ත දරුවා මරුණා. එතන හිම කාරණයක් නෙමෙයි සිද්ධ වුනේ. එතන පශ්චාත් මරණ පරීක්ෂණයේ තොරතුරු අනුව දරුවා ඇඟට යටවීම හෝ කිරි හිරවීම කාරණාව පැත්තට ගියේ. මොකද පෙන්ටවෙලන් වැක්සින් එක 1,05,000 ලංකාවට මේ බැච් එක ගෙනල්ලා තියෙනවා. 1,02,000 මේ වෙනකොට දීලා තියෙනවා. කිසිදු ගැටලුවක් වෙලා නැහැ. එතකොට මේ මොකද ලංකාවේ EPI ෂෙඩියුල් එක නැත්තම් මේ අපේ ප්‍රතිශක්තිය කරන එන්නත් වැඩපිළිවෙල කියන්නේ ලෝකේ කීර්තිනාමයක් තියෙන වැඩපිළිවෙලක්. එතකොට ඒ සම්බන්ධයෙන් මේ නිවැරදි තොරතුරු ජනතාවට ජනගත කළේ නැත්තම් ඊළඟ දවසේ ඉඳන් MOH එකට මේ රටේ අම්මලා තමන්ගේ දරුවෝ අරන් යන්නේ නැහැ එන්නත ලබා දෙන්නේ. ඒක හරහා වෙන්නේ ආයි පොලියෝ, සරම්ප මේ රටේ ඔලු උස්සන එක. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අපි හැම දෙනාම යම් පිරිස උත්සාහ කරනවා බොරදියේ මාළු බාන්න, මේ රටේ නිදහස් සෞඛ්‍යයට පහර ගහන්න, මේ තත්ත්වය හරහා ඇමති පුටු මාරු කරගන්න සමහර උත්සාහ කරනවා. ඒව නතර කළා අපි විශ්වාස කරනවා අපි හැම දෙනාගේම වගකීම තියෙන්නේ මේ රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම කියන කාරණේ අපි ප්‍රමුඛතාවය. මට පොඩි දෙයක් එකතු කරන්න. දැන් මේ හදිසි මිලදී ගැනීම ගැන කතා වුණා. සර්ලයි චක්‍රය ඖෂධ හිඟය විසඳන්නේ නැහැ, විසඳුම් කරන්න දෙන්නේ නැහැ. එමර්ජන්සි පර්චේසින් හදිසි මිලදී ගැනීම එන්න වැඩි වෙනවා. ඒ හරහා ප්‍රශ්න ඇති වෙනවා. මේ වෙනකොට තොරතුරු හෙළිදරව් වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ හදිසි මිලදී ගැනීම නිසා අපිට වැඩියෙන් ගෙවන්න සිද්ධ වෙච්ච මුදල් නැත්තම් පාඩුව රුපියල් බිලියන 30ක් ගිය අවුරුද්දේ බෙහෙත් වලට ගත වෙච්ච කාල මුදල රුපියල් බිලියන 110යි. එතකොට රුපියල් බිලියන 30ක්. එයින් තුනෙන් එකකට මදක් අඩු ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තියෙනවා. මේ අපි අනවශ්‍ය විදිහට හදිසි මිලදී ගැනීම සිදු කරපු නිසා. අනිත් පැත්තෙන් එතනදී හෙලි වෙලා තියෙන කාරණේ තමයි සමහර යුරෝපීය ඔරිජිනල් බ්‍රෑන්ඩ්ස් ගේනවා වගේ තුන් ගුණයක් වැඩි මුදලකට මේ ඩුප්ලිකේට්ස් ගේනවා හදිසි මිලදී ගැනීම හරහා. එතකොට අපිට ඖෂධ වලට යටකරන මිලෙන් ඒ වටිනාකමට සරලන ඖෂධ ටික මෙතනට ලැබෙන්නේ නැහැ. ප්‍රමිතිය ගැන ගැටලු ඇති වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අර කිව්වාගේ ක්‍රමවේදය හරි නීත්‍යානුකූලයි. හැබැයි මේ ක්‍රමවේදය ඇතුලේ මේ ගහන වංගු නිසා කායකාගේ මඩිතර වෙලා තියෙනවා. මේ සටන නිසා රවී කිව්ව දේවල් වලට අමතරව අද විද්‍යාකාරී ප්‍රතිපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා හදිසි මිලදී ගැනීම සම්බන්ධයෙන්. මම හිතන්නේ ඊයේ දිනේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියන් ප්‍රකාශයක් කරලා තියෙනවා තීරණයක්. ලියාපදිංචි නොවු සමාගම් වලින් හදිසි මිලදී ගැනීම සිදු කිරීමත් නතර කරන්න සිද්ධ වෙන තැනට දැන් ඇවිල්ලා. ඒ නිසා මේ සටනේ ප්‍රතිඵල තියෙනවා. ඔව් මදුෂාන. පොමිසුති අපි අද සටනේ සංවාදයෙන් ලක් කරේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ අපි සිතනවා මේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව හරවත් පුළුල් සංවාදයක් අපි සටන තුලින් ගොඩනගවා කියලා අපේ කාල වේලාවත් ඉදාම ඉක්මනින් අවසන් වෙනින්ද අපි වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙනවා. අද අපගේ ආරාධනාවෙන් මැදිරියට පැමිණියා
රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහත්මයා ඔබතුමාට බෙහෙම් ස්තුතියි සටන සම්බන්ධ වුණාට. අපි සූදානම් මෙවැනිම හරවත් වූ සටනකින් ලබන සතියේ හමු වෙන්න. එතෙක් ඔබ සියලු දෙනාටම සුභ රාත්‍රියක්.